තාත්තා රට රස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. එබතුමා අපි දැක්ක පසුගිය කාලේ මේ උතුරේ ඉඩම් සම්බන්ධ විශාල ප්‍රශ්නයක් පැන නැගුණා ජනාධිපතිවරයාත් මැදිහත් වුණා. වර්තමාන තත්ත්වය කොහොමද මේ සම්බන්ධව මොන වගේ තීන්දුව తీරුම් දරගෙන තියෙන කොහොමද මේ සම්බන්ධව? ඔබතුමාගේ අදහස. දිගට සහ කෙටියෙන් කියනවා නම් පුරාවස්තු පිළිබඳව තියෙන ගැටලුවේදී පුරාවස්තු ආඥා පනතක් තියෙනවා. ඒ පනතට ඉහළින් කාටවත් යන්න බෑ. ඒ අනුවයි අපි කටයුතු කරන්නේ. රජය බැඳිලා ඉන්නවා ඒ පනත අනුව කටයුතු කරන්න. යම් කිසි ආකාරයක වෙනස් වීමක් කළ යුතු නම් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පනත සංශෝධනය කළ යුතුයි. අපි හිතනවා මේ පනත තවත් ශක්තිය දෙන්න ඕන නිසා අලුත් පනතක් මේ වන විට නීති කැටුම්පත් එකට යවලා තියෙනවා. එතුමා ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා මේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එකතු වෙලා මේ කරන සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂුණි ශාසනය නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් ලබා නොදීම මෙතෙක් 2014 සිට තවම ලබා නොදීම සිදු කරන්නේ මහානායක හිමිවරුන්ගේ ලැබෙන විරෝධය නිසාද නැත්නම් මේ ඔවුන්ගේ පැහැර කියනවා අත්නගර භද්‍රා කල්පණි වික්ෂුණී වහන්සේ කියනවා මේක ලිංග ભેදයේ මත කාන්තා අයිතින් උල්ලංඝනය කිරීමක් ඒ වගේම කාන්තා අයිතින් වලටත් වඩා මේක පුරවැසි අයිතිවාසිකම මූලික අයිතිවාසිකම ජාතික හැඳුනුම්පත ඇයි මේ ලබා නොදීම තවමත් ප්‍රමාද කරන්නේ මොකද මේ වැඩ කටයුතු ප්‍රමාද වීමට හේතුව මේ වන විට අලුතෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයෙක් පත් වෙලා ඉන්නවා දැන් අපි කටයුතු කරගෙන යනවා උන්වහන්සේලාට මේ මෙහෙණින් වහන්සේලාටත් ඒ හැඳුනුම්පත නිකුත් කරන්න. ඒ හැඳුනුම්පත ඒ හැඳුනුම්පත ලබා දෙන්නේ භික්ෂුණී කියලාද නැත්නම් කොහොමද සිල් මාතාව කියලාද මේ දැන් මේ තියෙන විදිහට සිල් මාතාව කියලා උන්වහන්සේලාට ලබා දෙන්නේ ඒක උන් කියන ගැටලුවක් කියලා. ශාසනික වශයෙන් මහානායක ස්වාමින්දයන් වහන්සේලා මේ උපදෙස් ලබා දීලා තියෙනවා අවිචින්නව භික්ෂුණී ශාසනය නොපැවතීම නිසා ගැටලුවක් තියෙනවා. ඒ නිසා භික්ෂුණී භික්ෂුණී කියන එක ඇතුළත් කරන්නට බැරිය කියන තර්කය තමයි ඒ තමයි ඒක තමයි උන්වහන්සේලා සඳහන් කරන්නේ. ඉතින් අපි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හැටියට මහානායක ස්වාමින්දයන් වහන්සේලාගේ අනුශාසන උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. හැබැයි මෙහෙණින් වහන්සේලාට හෝ සිල් මාතාවන්ට හෝ කිසිදු ආකාරයක අඩු සැලකිල්ලක් ලබා දෙන්නේ නැහැ මේ පෞගිය කාලෙත් බොහෝ දෙනෙක් පිටරට යන්න ඒ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපි මැදිහත් වුණා. ඒ අවශ්‍යතා සපුරා ගන්න අපි මැදිහත් වෙනවා. ඒ වගේම මෙතුමා දැන් මේ වෙනකොට ඔබතුමා කතාබහට ගෙනාව අලුත්ම මාතෘකාවක් නැත්නම් මේ තිබුණු නැති මාතෘකාවක් කුලදරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් සාමනීර හිමියෝරුන් වයස සීමාවක් පනවනවා මේ සම්බන්ධයෙන් ඔබතුමා ගිහිල්ලා කතාබහ කරා මහානාහිමි එක එතකොට මොකද්ද මේ වෙනකොට දැන් මේ වෙනකොට වර්තමාන ප්‍රගතිය කොයි වගේ දේ සාකච්ඡාවේ මොකද්ද තියෙන්නේ කොයි වගේ වයස් සීමාවක්ද මහානායක හිමිවරුන්ගේ ප්‍රසාදය මේකට පළ වෙලා තියෙනවද කොහොමද මේ පිළිබඳව ශාසන ආරක්ෂක බල මණ්ඩල විධායක සභාවේදීත් අපි සාකච්ඡා කළා එතනදිත් යම් යම් අදහස් යෝජනා වුණා මෙන්න මේ වයස හොඳයි මේ වයස හොඳයි ඒ ආකාරය වශයෙන් ඒ අවසාන තීරණය තමයි මහානායක ස්වාමීන් වහන්සේලාගේ එකඟතාවය මත මේක අපි ක්‍රියාත්මක කරමු. දැන් මේ අය අනුව අපි මල්ලතු සහ හස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලා බැහැදකලා උන්වහන්සේලාගේ යෝජනා අප වෙත එවන්නටයි කියලා දන්වලා සිටියා. එතකොට ඒ අදාළ කාරක සංඝ සභා සමග සාකච්ඡා කරලා අපි වෙත දන්වන බවට උන්වහන්සේලා පොරොන්දු වුණා. ඒ එක්කම අමරපුර සහ රාමඤ්ඤ නිකාය වලත් මහානායක ස්වාමින්දයන් වහන්සේලා මේ පිළිබඳව හමුවීමට නියමිතයි. ඒත් එක්කම මෙතුමා දැන් මේ වෙනකොට තවත් කතා බහක් යන එකක් තමයි හිමිවරු නැත්නම් අපේ හාමුදුරුවන් පිළිබඳව විවිධ වැරදි මත නැත්නම් ඔවුන්ගේ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පළවෙන වීඩියෝ දැන් මේ වැනි සිද්ධි සම්බන්ධයෙන් යම්කිසි නීතිමය තත්ත්වයක් සාකච්ඡා කරන්න කටයුතු කළ දිනොද රජය අපිට ආරංචි මාර්ගිනව මේ සම්බන්ධයෙන් නීති පනවන්න ලෑස්ති වෙනවා කියලා අපේ හාමුදුරුවරුන්ට ඉතින් ඒ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් ගිහිලා තියෙනවද කොහොමද අපි හිතමුකෝ එක්ක ඔබ නැත්තම් මම මහාන වෙනවයි කියලා. අපි කාගේ කවුරු හරි ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා නේද? එතකොට ඒ ගුරු හාමුදුරුවෝ තමයි අපිට
ඒ චීවරය දරන්න ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්න. ඒත් අපිට පුළුවන්ද එහෙම කරපු එහෙම චීවරයක් දරාගත්ත කෙනෙකුගේ ඒ චීවරය අයින් කරන්න අපිට බලයක් නැහැ. ඒක ගිහින්ට අයිති වැඩක් නෙමෙයි. මේ මගේ මතය. ඒ සඳහා අපි යෝජනා කරලා තියෙනවා දැනුත් කතිකාවත් පනත. එක් එක් නිකායවල් වලට අයිති කතිකාවක් තියෙනවා. ඒ කතිකාවත් වල විනයානුකූල පියවර ගන්න ඕනේ තැන් පිළිබඳව දක්වලා තියෙනවා. බුද්ධ නීතිය අනුව ඒ ගතියුතු පියවර ගතියුතුයි. පෞද්ගලික අපි දරන මතය තමයි එසේ ශාසනයට නුසුදුසු ක්‍රියා කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවනම් ඒ අය තවදුරටත් භික්ෂූන් වහන්සේලා ලෙස රඳවා ගැනීම නුසුදුසුයි කියන දේ තමයි පෞද්ගලික මතය. ගරු ඇමතිතුමා, අපි දැක්කා පහුගිය කාලේ විවිධ කණ්ඩායම් එහෙම නැත්නම් විවිධ පිරිස් එකතු වෙලා ලංකාවේ තියෙන විවිධ තැන්වල එක එක ආගමික සිද්ධාස්ථාන ඉදි කරනවා. එතකොට ඒක හැම ආගමකටම අදාළයි. එතකොට මේ සමහර තැන්වලදී අපි දැක්කා ලංකාවේ තියෙන සංවේදී පරිසර පද්ධතීන් පවා ආක්‍රමණය කරමින් යම් යම් ආගමික ස්ථාන ඉදි වෙනවා. මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය නැත්නම් ආගමික කටයුතු අමාත්‍යාංශය විදිහට ඔබතුමන්ලගේ මොකක් හරි මැදිහත් වීමක් තියෙනවද? මොකද මේ පරිසර පද්ධතීන් සම්බන්ධයෙන්ොත් ආගමට ඉඩ දෙනවා වගේම අපි මේ පරිසර පද්ධතීන් රැක ගන්නත් ඕනේ කියන අදහසත් එක්ක ඔබතුමන්ලගේ මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද මේ සම්බන්ධයෙන්? අනිවාර්යයෙන්ම මේ රටේ මම අර කිව්වනේ අපේ මහා සංස්කෘතියක් ගැන. ඒකෙදි අපේ පරිසරය කියන දේ ගැන ඉස්සර ඉඳන්ම ලොකු සැලකිල්ලක් තිබිච්ච දෙයක්. එතකොට තමයි අර වැව කොතනද තියෙන්නේ, කැලේ කොත හැමදාම හැමතැනම කැලයක් තිබුණා. ඔබ කොයිතරම් දුරට අධ්‍යයනය කළාද කියලා දන්නේ නැහැ. යුරෝපීය රටවල බලන්න ඒගොල්ලන්ගේ කැලෑවල් වෙන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගම් දෙකකට විතර එක කැලෑවක් තියෙනවා. මේ මම කියන්නේ මේක අපින් ගත්ත දෙයක් කියලා. නමුත් මෙන්න මේ ආකාරයේ ඉතාමත් දියුණු නගර නාගරික සහ ග්‍රාමීය වැඩපිළිවෙලක් තිබිච්ච රටක් මේ. මේක අපි විනාශ කළා. අපිමයි විනාශ කරගත්තේ. එතකොට බුදුජාණන් වහන්සේ හෝ වේවා අනිකුත් ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා වේවා පරිසරය කියන එකට තැනක් දීලා තියෙනවා. මේ සෑම විවිධ දේශනාවලදී පරිසරයට ලොකු තැනක් දීලා තියෙනවා. එතකොට ඒ පරිසරයට හානි කරලා පරිසරය විනාශ කරලා මනුෂ්‍යයත් විනාශ වෙලා ඊළඟට අනිත් ඒ තැන අනිත් අයත් විනාශ කරන සතා සීපාව පවා විනාශ කරන තැනකට ගෙනියනවට අපේ ඒකකත්වයක් නැහැ. එතකොට ඔබ අහපු ප්‍රශ්නේ මේ ඊයේ පෙරේද මතුවෙච්ච තැන ඔය ඉඩම් වල අයිතිය එක්කෝ වන වනේන වන සංරක්ෂණ හෝ වන ජීවි හෝ ඒ අයට තමයි අයිතිය තියෙන්නේ. එතකොට ඒ සඳහා ඒ අය ක්‍රියාත්මක වෙනවා. අපි මේ වෙනකොට අමාත්‍යංශයක් හැටියට සියලුම ආගම්වල සිද්ධස්ථාන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒ සඳහා නිර්ණායක යවලා තියෙනවා. මේ මේ මෙන්න මේ අනුව තමයි මේ ටික කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සෑම මධ්‍යස්ථානයකම සිද්ධස්ථානයකම ආගමික සිද්ධස්ථානයකම පූජ්‍යපක්ෂ කී දෙනෙක් ඉන්නවද, කවුද ඔවුන් පිළිබඳව තොරතුරු, ඒ සියල්ලක්ම යථාවත් වෙන වැඩපිළිවෙලක් තුල අන්න එහෙම වැඩපිළිවෙලකුත් දැන් මේ වෙන විට අපි හදාගෙන යනවා. එතකොට එහෙම වුණොත් ඒ වගේම තමයි අපේ රටේ නීතියක් තියෙනවා. එහෙම ඕනේ ඕනේ තැන්වල ඉල්ලස්පෞ සිද්ධාස්ථාන හෝ පූජ්‍යස්ථාන හදන්න බෑ. ඒකට අවසර ගත යුතුයි. ඒ අවසර නිසි පරිදි නොගත්ත නිසා තමයි සමහර තැන්වල විවිධ දේශනා පවත්වන්නේ. ඒ ඒ අයට අවශ්‍ය ආකාරයට දේශනා පවත්වනවා. මේවෙන් වෙන්නේ මිනිස්සු කුපිත වෙන එක. දැන් පහුගිය කාලේ ඔබලා දන්නවා විවිධ අවස්ථා තිබුණා. මාස දෙක තුනකට කලින් අවස්ථා තිබුණා. බැරි වෙලාවත් මිනිස්සු මේ
පාරට බැස්ස නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙන්නේ? ඒ නිසාම තමයි අපි මේ වැඩ පිළිල ක්‍රියාත්මක කරන්නේ. මම අර ඉස්සෙල්ල කියපු ආගමික නිදහස පිළිබඳව සහ ආගමික ආගම් විකෘති කිරීමට එරෙහිවත් අපි ඒ කටයුතු කරන්න පනතක් සම්පාදනය කරගෙන යනවා. එතකොට ඔය ආගමික සිද්ධස්ථානත් ලියාපදිංචිය ඉස්සෙල්ලා ඉල්ලුම් කරලා අවසර ලැබුණ පස්සේ තමයි ලියාපදිංචි වෙන්නේ. අපි අවසර දෙන්නේ ඒ ඒ ප්‍රදේශවල ඉන්න ඒ ඒ ආගම් වලට අයත් නිකාය වෙන්නට පුළුවන්. අනිත් වෙන ඒ ස්වාමීන් වහන්සේලා සහ අනිකුත් පූජකතුමන්ලගෙන් අහලා බලලා සොයලා තමයි අවසර දෙන්නේ. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය නිලධාරීන් වෙනුත් අවසරයක් අපි ගන්නවා. එමුතුම දැන් අලුත් සංවාදයක් පටන් ගන්න තියෙනවා මේ විහෙර විහාරස්ථාන වලට දීලා තියෙන පරිත්‍යාග කරලා තියෙන අලි ඇතුන් සම්බන්ධයෙන්. දැන් ඔබතුමාගේම දිස්ත්‍රික්කයේ කන්ද විහාරේ හිටපු ඒ ඇතාව ගෙනිච්ච තායිලන්තයට මොකද්ද ඔබතුමාගේ මේ ඔබතුමා මේ සම්බන්ධයෙන් දරන අදහස? විදුර වික්‍රමනායක හැටියටද නැත්නම් ඇමතිවරයා හැටියටද? ඇමතිවරයා හැටියට. ඇමතිවරයා හැටියට නම් ඉතින් මම අදහසක් දරන්නේ නැහැ. කියන්නේ මේක විෂය බාර ඇත්තටම අවංකව කියනවා නම් ඒගොල්ලෝ ඒ සත්තු අයිති වෙන්නේ අපිට නෙමෙයි. නමුත් අපි මොන සතෙක් ඇති කළත් කුරුළු පැටියෙක් වුණත් ඇති කරනවා නම් අපි ඇති කරන්න ඕනේ ඒ සතාගේ අයිතිවාසිකම් වරප්‍රසාද ආරක්ෂා වෙන විදියට. ඒක අලියෙද්ද කොටියෙද්ද බල්ලෙද්ද පූසෙද්ද කියන එක නෙමෙයි. ඒ සත්තුන්ට සලකන විදියක් තියෙනවා. සත්තුන්ට දඟල් දාන්න දෙයි අලි බලන්න බෑනේ, මේ අලියව මේ කරන්න බෑ. නිකම් මේ කඹ පොඩි කඹ දාලා එහෙම කරන්න බෑ. ඉතින් ඒක විදියක් තියෙනවා. නමුත් මම හිරිහැර වෙන්න ඉඩ දෙන්න බෑ. මේ මගේ මතය. එයින්ද අපි ඒ පිළිබඳවත් පවිත්‍ර වන්‍යාරච්චි මැතිණියගේ අමාත්‍යාංශයත් එක්කත් කතා බහ කරලා කටයුතු කරන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව හරි සංගණනයක් ගන්න. හැබැයි මම ඔබෙන් අහනවා, සාමාන්‍යයෙන් මේ පෙරහැර කාලවල වල නේද මේක ටිකක් මතුවෙන්නේ මේ අලියැත්තු කතන්දරේ? මේ අවාසනාවකට වගේ මේ මුතුරාජගේ කතන්දරේ මේ වෙලාවේ ආවා. මේකත් එක්ක අරගෙන බැලුවොත් ගිය අවුරුද්දේ මේ පිළිබඳව මේ මතය ඉස්මතු වෙනවා. මේ පෙරහැර කාලයට තමයි මම අර කියපු මහා සංස්කෘතියක් ගැන මේ කතා කරේ. මේ සංස්කෘතියේ මං කියන්නේ පෙරහැර කියන දේ සංස්කෘතිය, මේක අලි පෙරහැරට අලි ඇතුන් අත්‍යවශ්‍යයි ඒක නෙවෙයි කියන්නේ. නමුත් යම් කිසි ආකාරයක පෙරහැරට හොඳ ආලෝකයක් වගේම අලංකාරයක් ලැබෙනවා අලියේ කැතෙක් ඉන්නකොට. ඒක මට වැඩි හොඳට ඔබලත් අත්දැකලා ඇති. හැබැයි ඒ සත්තුන්ට හිරිහැර කිරීම අපි කොහෙත්ම අනුමත කරන්න බෑ. බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුවත් අනිකුත් ආගමික නායකයන්ගේ දේශනාව වලට අනුවත් සත්තුන්ට හිංසා කරන්න ඉඩ දෙන්න බෑ. මේ පිළිබඳව අපි ඔබත් එක්ක එතන අපි දැක්කද මේ පරිසර සංවිධාන කිහිපයක් මේ මෑත කාලෙදී නැවතවතාවක් මේ මතුවෙලා අලි ඇතුම් ගැන කතා කරනවා. අපි දැක්ක ඊයේ දවසේදී තවත් අලියෙක් මේ දළදා මාලිගාවේ හිටපු ඇතෙක් අතුරුදහන් වෙලා කියලා වුන් චෝදනා කරනවා. ඒ සම්බන්ධ ඔබතුමා කරේ සොයා බැලීමක් සිදු කරලා තියෙනවද? මොකද දැන් බෙහෙර විහාරස්ථාන වලට අලි ලබා දෙනවා නම් කොහොමවත් හරි දැන් අපි හදා ගන්න ඕනේ එකඟතාවයක්. මේ අපි උන් රාජ්‍යතාන්ත්‍රිකව ලබා දෙනවා මේ සතාව ආරක්ෂා කරගන්න කියන කාරණාව හරි ඔබතුමාගේ පැත්තෙන් වෙන්න ඕනේනේ. ඒ සම්බන්ධව මොකද දැන් ඔබතුමාලා පරීක්ෂණ කටයුත්තක් ආරම්භ කරලා තියෙනවද? එහෙම නැත්නම් මේක රටට හානියක් වෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ පිට රටින් නැත්නම් වෙනත් රටවලින් දුන්න හැම අලිය ඇතාම ගන්න ඒගොල්ලෝ උත්සාහ කරන්න පුළුවන්. ඒ සම්බන්ධ මොකද්ද මේ වෙනකොට අරගෙන තියෙන්නේ? ඇත්ත ඔබ කියන කතාව ඇත්ත. අපි එකඟ වෙනවා. මෙතෙක් කල් අපේ අමාත්‍යාංශෙන් එවැනි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. නමුත් දැන් අපි එවැනි වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා මේ අලිය ඇතුන් පිළිබඳව මේ සම්පූර්ණ තොරතුරු රැස් කිරීමක් වගේම මේ අලි ඇතුන් රකබලා ගැනීමේදී සිදුවන්නා වූ කිසියම් ගැහැටක් කරදරයක් තියෙනවා නම්
දෙපැත්තටම සමහර තැන්වල කියන්න පුළුවන් අපිට දැන් මේ අර කතාවක් තියෙනවානේ තරහකාරයෙක් ඉන්නවනම් හොඳම දේ තමයි අලිය කරන්න දෙන්නේ නේ ඉතිනකොද මේ ඉවරයි මේ මිනිස්සයා ඒකින්ද සමහර ප්‍රශ්න තියෙනවා ඉතින් ඒකින්ද අපි මේ දෙපැත්තම බලන්න බලලා එහෙම කටයුතු කරන්න වැඩපිළිවෙලක් හදාගෙන යනවා ඒකයි මම කිව්වේ මේක තනියම අපිට කරන්න බෑ විෂය භාරව තියෙන අමාත්‍යාංශයක් තියෙනවා ඒ අයවත් සම්බන්ධ කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ.